අමාරු අගමැතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරා අගෝස්තු මාසයේ සියලුම කැබිනට් ඇමතුරුන්ගේ වැටුප කොවිඩ් අරමුදලට බැර කළ යුතුයි. ඒකමතිකව කැබිනට් මණ්ඩලය එය අනුමත කරනු ලැබුවා. කිසිදු වෙලාවක පුද්ගලික හෝ රාජ්‍යාංශයේ කිසිදු සේවකයෙක්ගේ වැටුප් කප්පාදු කරන්නට රජය කිසිම දේශපාලඥයෙක් යෝජනා කළා නැහැ. ඉල්ලීම් කළා තියෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් අත්ලි ප්‍රතිපාදන ලබා ගැනීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඩොලර් මිලියන 37.5ක් ණයක් හැටියටත් 12.5ක මිලියන ප්‍රදානයක් හැටියට ලබා දීලා තිබෙනවා. එහි ලැබෙන අරමුදල් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොරෝනා මර්ධනය වෙනුවෙන් සහ පහසුකම් සැපීම ඇතුළු කරුණු කාරණා වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දී වෙන් කරන ලෙස කැබිනට් මණ්ඩලය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ නිලීමක් කරහිදී එම මුදල් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගී තත්ත්වය මර්ධනය කිරීම සඳහා ඉදිරි කාලය තුලදී යෙදවෙනු ඇති. 2020-22 මහකන්නේ වෙනුවෙන් දේශීය ව්‍යාපදිංචි කාබනික පොහොර නිෂ්පාදකයින්ගෙන් පොහොර මිලදී ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පොහොර සහනාධාරය වෙනුවෙන් වැය කරන ලද මුදල් දේශීයව නිෂ්පාදනය කරන කාබනික පොහොර ප්‍රසම්පාදන කාර්යාවලියකින් පසු මිලදී ගැනීම සඳහා සුදුසුකම්ලත් පොහොර නිෂ්පාදකයින්ගෙන් ලන්සු කැඳවා ඉදිරි කටයුතු කරන්නට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. සතිපතා ඔක්සිජන් ලීටර ලක්ෂ 3ක් ආනයනය කරන්නට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබා දීලා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.